महासंगरत्नेन अवसरे वासनावंत पिंगतुनी अभी पिलिवेलिं पवत्वागन यान पाली पाडं मालावे देवन दावस संदहा इवेड़ सटा हनताय तमाय जन्मी सूधानं विला सिटीनने इतिं मम अभी आरंभे गत्ति गिये सती देन अद देवनी दावस इतिं मट गिये सती एदी मतक करन्न बेरिवेच्च कारणावक मुलदिम मतक करलम्म अपे අද දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම මම මතක් කරන්න ඕනේ අපිට අද මේ වැඩසටහන මේ විදිහට බොහෝ දෙනෙක්ගේ යහපත පිණිස බොහෝ දෙනෙක්ගේ ධර්ම සුඛාවබෝධය පිණිස මේ භාෂා ඥානය දිනු කරගන්න මේ උපකාරය ලබා දෙන්න අවශ්‍ය දැනුම් පද්ධතියක් අප වටා ගොඩ නැගුණාද ඉතින් මුලින්ම අන්න ඒ දැනුම් පද්ධතිය අපට ලැබෙන්නට බොහෝ පිරිසක් උපකාර වුණා ඉතින් අම්මා තාත්තගේ ඉඳලා ඒ වගේම තමයි කුඩා කාලේ අකුරු කියලා දුන්න ගුරුවරු ඉඳලා අද දවසේ මේ අපි ගත වෙන මේ දවස දක්වාම මගේ ජීවිතේට යම් ගිහි හෝ පැවිදි හෝ යම් පිරිසක් उपकार कलाद तिंग ए सैम दिनाटम मम बहुम कृतवेदित्वें युक्तव पुण्यानुमोदना करमिन ए हेम दिनाटम अप मे सिद्धकरण मे उतुम वेडपिडवेलतुनिं जनित करगन्न यम कुशलयक् वेद ए उतुम कुशलय ए हेम दिनाटम शपदायि प्रतिपदाव किम्म उतुम अमामह निवनिं चनसेन्नटम एकांत वशयिं उपनिश्रय वेवा कियन अधिष्ठानयत् प्रार्थनावत् ඒ වගේම තමයි අද දවසේදී මේ වැඩසටහනට සම්බන්ධ වෙන ඔබ හැම දෙනාටමත් ඒ වගේම තමයි මේ දේශනාව අසන සෑම දෙනාටමත් පසු හෝ ඒ හැම දෙනාටමත් මේ අපි දැනගෙන ගන්න සාකච්ඡා කරගන්න සියලු කරුණු කාරණාවන් තව තවත් හොඳින් ධාරණය කරගෙන තමන්ගේ ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් කරගෙන පැතූ පැතූ බෝධි වලින් සුවසේම නිවන් අවබෝධ කර ගන්නටම මේ සියලු කාරණාවන් පාරමිතා බවට පත් වේවා කියන අදිෂ්ඨානයක් ලබාගෙන අවසාන වශයෙන් අදිෂ්ඨානයක් සිදු කරනවා මගේ යතින් යම් අඩුපාඩුවක් හෝ වරදක් හෝ සිදු වුණොත් ඒ යම් අඩුපාඩුවක් හෝ ඒ වරදක් හෝ මේ කාරණාවක් පහදලා දෙනකොට යම් ඒ කාරණයක් පිළිබඳ අපහැදිලි තැනක් එහෙම නැත්නම් ශාසනයට හානියක් සිදු වෙන තැනක් සිදු නොවේවා එහෙම යම් කාරණාවක් අදහසක් මගේ වචනයකින් පිට වුණොත් ඒ සියලු කාරණාවකට ඒ කරුණ හැම කරුණකට මම පෞද්ගලිකව වග කියනවා ඉතින් නිහතමානීව කැමැති යම් අඩුපාඩුවක් වරදක් වචනයකින් හෝ මේ පාඩම් මාලාව සම්බන්ධව සිදු වුණොත් ඉතින් ඒ වරද නුදුරු දැනගත්වහම ඒ වරද හදාගෙන අඩුපාඩු සකසගෙන ඉදිරියට මේ ධර්මීය පිරිසට දැනුවත් කිරීමේ මේ වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යන්නට මා අදිෂ්ඨාන කරනවා. ඒ නිසා ඒ අදිෂ්ඨාන බලයෙන්ොත් මට මේ නිවැරදි වූ නිර්වල් වූ මේ කාරණාවන් දේශනා කරන්නට හැකියාව ලැබේවා කියලා මම අදිෂ්ඨාන කරගෙන වැඩසටහන ආරම්භ කරන්න තමයි දැන් හදන්නේ. හොඳයි. එතකොට සරල පාලි පාඩම් මාලාව. එතකොට අවශ්‍ය කෙනෙකුට ස්ක්‍රීන් එක තියෙනවා. පාඩම් අපි මේ අද උගන්වන කොටස් ටිකත් ඔබට තිරේ බලා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී අපි මුලින්ම බලන්න ඕනේ මතක් කරගමු ගිය සතිය අපි ඉගෙන ගත්ත කාරණා ටිකක් තියෙනවා පොඩ්ඩක් දැනුමට මතක් වීම සඳහා ආයෙම මතක් කරලා දෙන්නම්. භාෂාව කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. භාෂාව කියලා කියනකොට සංනිවේදනයක් තම තමන්ගේ අදහස් හැඟීම් හුවමාරු කරගන්න අපිට හැමෝටම උපකාර වෙන්නේ භාෂාව. බහුලවම ගත්තාම අපිට අපේ අදහස් හුවමාරු කරගන්න මාධ්‍යයක් වෙන්නේ භාෂාව. එතකොට ඒ භාෂාව එක එක රටවල් වලට රටින් රටට ගමින් ගමට
ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. නැත් පොදුවේ ගත්තාම ඕනෑම භාෂාවකින් සිද්ධ වෙන්නේ මේ ටික. තම තමන්ගේ අදහස් ඇඟීම් හුවමාරු කර ගැනීම. එතකොට ඒක විවිධ දැනුම් මට්ටම් තියෙන පුද්ගලයෝ විවිධ විෂයන් යටතේ උගත් නූගත් සම්මත අසම්මත මේ ගොඩක් දේවල් වලට භාවිතා කරනවා. එතකොට අපි ධර්මයේ පැත්තට හැරිලා බැලුවාම ධර්මයේ පැත්තෙන් ගත්තාම ධර්ම සම්නිවේදනය සිද්ධ කරගන්නත් ලොකුම මාධ්‍ය තමයි භාෂාව වෙන්නේ. එතකොට එදා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝතාපන්න භාවයට පත් උනේ ධම්මචක්කපවත්තන සූත්‍රය අහලා. එතකොට ඒ වගේම තමයි එතනින් එහාට බ්‍රහ්මය විශාල ප්‍රමාණයක් මාර්ගඵලයන්ට පත් වුණා. ඒ විදිහට ගත්තාම එදා ඉඳලා අද දක්වාම බොහෝ දෙනෙක් මේ ධර්මය අහලා ලෝකෝත්තර වශයෙන් නිවුණද ඊළඟට ලෞකික වශයෙන් ධ්‍යාන සමාධි උපදවා ගන්නට යම් විදිහක උපකාරයක් ගත්තද ඒ ධර්මයේ ඇසීම. එතකොට ඒකට කියනවා පරතෝ ഘോഷක් ප්‍රත්‍ය කියලා. අනේ පරතෝ ഘോഷය කියලා කියන්නේ පරතෝ ഘോഷය ප්‍රධාන වශයෙන්ම දේශනාව තුළින් කෙනෙක් භාෂාව භාවිතා කරලා කරන දෙයක්. එතකොට ඒක ලෞකික පැත්තට ගත්තත් ලෝකෝත්තර පැත්තට ගත්තත් මේ භාෂාවේ වටිනාකම අපට අනිවාර්යෙන්ම වැටහෙනවා. එතකොට අපි කියනවා සෝතාපට්ටි මාර්ගාංගවල මෙතනදි කියනවා කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියලා දෙයක්. එතකොට සද්ධර්ම ශ්‍රවණය කියනකොට අපිට වැටහෙනවා මේ ධර්මයේ කියන එක ඇසීම ශ්‍රවණ මාධ්‍යයෙන් වචන භාවිතයෙන් තියෙන දෙයක් ශ්‍රවණ මාධ්‍යයෙන් අපට අහන්න ලැබීම. එතකොට ඒකත් බොහොම අත්‍යවශ්‍ය දෙයක්. පරතෝ ഘോഷය ශ්‍රාවකයෙක් හැටියට අනිවාර්යෙන්ම රහත් භාවයට පත් වෙන නම් කොච්චර පාරමී ගුණ පිළිලා තිබුණත් අපිට මතක් වෙන්නේ සරියුත් ස්වාමීන් වහන්සේත් අස්සජි මහරහතන් වහන්සේගෙන් මේ ධර්මය අහනකන් මේ ධර්මය අවබෝධ වුණේ නැහැ. ඉතින් ඒක තමයි ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය. පසේ බුදුරජාණන් වහන්සේට හෝ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේලා බවට පත් වෙන උත්තමයන්ට මේ පරතෝ ഘോഷය අවශ්‍ය වෙන්නේ. වෙනත් අග්‍රශ්‍රාවක බෝධියක් ප්‍රාර්ථනා කරගෙන ප්‍රඥාවන්තයන්ගින් අග්‍ර වෙන ශ්‍රාවකයාටත් අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷය අවශ්‍යයි. වෙන ධර්මය ඇසීම මේ මාධ්‍යකින් දැන ගැනීමට අවශ්‍යම වෙනවා. එතකොට භාෂාව ගැන එතනින් අපි ඉස්සරහට ආවා. එතකොට එකිනෙකාගේ අදහස් හුමාරු කරගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපි දන්න සීමාව තුළ මේ භාෂාවක් කියනකොට ඕනම භාෂාවක වචන වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තාම ඒ භාෂාවල අනන්‍ය වෙච්ච වචන භාවිතා කරනවා. කෙනෙක් දෙයක් වෙන් කරලා අඳුනගන්න වෙන් කරලා ප්‍රකාශ කරන්නට නම් අපට කෙනෙක් දෙයක්. එතකොට ජීවත් වෙන අය සවිඥානක, එහෙම නැත්නම් ජීවත් වෙන අජීවී දේවල් අවිඥානක කියලා කියනවා. එතකොට ඒ වගේ වචන ටිකක් අපිට අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම අපි අදහස් හුමාරු කරන්න ඕන. කෙනෙක් හෝ දෙයක් හෝ වෙන් කරලා අඳුනගන්න. දැන් ගහක් මිනිස්සෙකින් වෙන් කරලා අඳුනගන්න නම් අඩුම තරමේ ගහ සහ මිනිස්සයා කියන නාම සංඥාවල් අවශ්‍ය වෙනවා. එතකොට ගහ කියන දේ මිනිස්සෙකින් වෙන් කරගන්න එකට අපි යොදාගත්ත වචනවලට වචනෙට කියන එක නාමපදයක්. මිනිස්සයා කියලා අපි භාවිතා කරන්නේ එතනත් නාමපදයක්. ඒ විදිහට ගත්තහම මේ ලෝකේ නාමපද හැටියට ගොඩාක් තියෙනවා. අලුතින් නානිෂ්පාදනයක් කළත් නාමපදයක් ඒක නාමයක් ඒකට යොදා ගන්න අවශ්‍යම වෙනවා. එතකොට ඒකයි නාමපද කියලා කියන්නේ. ක්‍රියාපද කියලා කියනකොට ඊට වඩා වෙනස් දෙයක්. නාමපද නාම සංඥාවලට වඩා වෙනස්. දැන් ගහ එහෙම නැත්නම් මිනිස්සයා කුරුල්ලා මේ විදිහට වගේ දෙයක් ස්වභාවයක් නෙමේ ක්‍රියාපදවල තියෙන්නේ. ඒකෙදි තියෙන්නේ අර බොහෝ වෙලාවට මේ සිදු වෙන කෙනෙක් සම්බන්ධව දෙයක් නම් ඒ කෙනෙක් සිද්ධ කරන දෙයක්. අපි දන්නවා කායිකව, එහෙම නැත්නම් වාචිකව, එහෙම නැත්නම් මානසිකව. සිතින්, කයෙන්, වචනෙන්. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා කියනවා. එතකොට ඒක ධර්මයේ පැත්තට හැරිලා බැලුවොත් එහෙම කියන්න පුළුවන්. එතකොට කියන, කරන, හිතන යම් දෙයක් අපිට සමහරට ප්‍රකාශ කරන්න වෙනවා නම් එතකොට නාමපද විතරක් තිබිලා හරියන්නේ නැහැ. එමනම් ඒකට අදාළ වෙච්ච කරන, කියන, සිතන දේවල් වලටත් ඒක ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් තියෙන්නට ඕනේ, වචනයක් තියෙන්නට ඕනේ. අන්න ඒවා වෙන්වෙන් වශයෙන් ක්‍රියාවක් වෙන් කරලා ගන්නට අපි
භාවිතා කරනවා ක්‍රියාපද කියලා කොටසක්. එතකොට අපි දන්න සීමාව තුළ මේ නාමපද ක්‍රියාපද කියන පරිසරයේ තමයි අපිට ව්‍යාකරණ දැනුමක් නැතුව කියන්න පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුද්ධං කියනකොට බුදුරජාණන් වහන්සේ නාමපදයක් ගච්ඡාමි ක්‍රියාපදයක් නිතරම අහනවා එවං මේ සුතං මේ කියලා කියනකොට මා විසින් එතකොට නාමපදයක් සුතං අසන ලදී යන්න ක්‍රියාපදයක් එතකොට අපිට සාමාන්‍ය දන්න අපි දන්න ඉන්න මට්ටමේ ඉඳලා අපි කතා කරොත් එහෙම නාමපද ක්‍රියාපද ත්‍රිපිටකයේ තුලින්ම අපිට දකින්නට පුළුවන්කම ලැබෙන බව කතා කරා භාෂාවේ මූලික මේ පාලි භාෂාවේ භාවිතා කරන නම් ටිකක් අපි කතා කරා ජින වචන මූල භාෂා මාගදී පාලි ඒවා විස්තර ඇතුව අපි කතා කළා ඊළඟට පාලි භාෂාවේ වැදගත්කම විශේෂත්වය ගැන කාරණා පහක් සම්බන්ධව කතා කරා මුල් භාෂාව ආදී වශයෙන් මේ විස්තර පළවෙනි වැඩසටහනට ඔබට ශ්‍රවණය කරගන්න පුළුවන් දැනට අපි යොමු කරලා තියෙනවා එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේගේ කතා ශෛලිය ස්වරය වගේම භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව මේ භාෂාව ගැන අපිට දැනගන්න ඕන ටිකක් කාරණා ටිකක් තියෙනවා මොකද අපි මේ භාෂාව ඉගෙන ගන්න නම් අපි සමහර විට දැන් පාඩම් මාලාවකට සම්බන්ධ වෙච්ච කෙනෙක් මේකේ ගොඩාක් භාෂාවේ දැනුම හදාගෙන ටිකක් මේ අපි හිතමුකෝ මේ මේකේ යම් පාඩම් ප්‍රමාණයක් ඉගෙන ගත්ත කියලා. හැබැයි එයා සමහර විට දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ භාවිතා කරපු භාෂාව මේ පාලි කියලා එයා දැනගෙන නැහැ. එතකොට එයාට සමහර විට අහන්න පුළුවන් මෙච්චර අපි මේ ඉගෙන ගත්ත මේක ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාෂාවද කියලා අහන්න පුළුවන්. ඒ නිසා කල්තියාම අපි මේ දේවල් දැනගෙන ගියොත් මම හිතනවා අපේ ශ්‍රද්ධාවෙන්ම සිතේ මේ භාෂාව මේ අපි මෙහෙම අපි මේ ඉගෙන ගන්න මේ භාෂාව ඇත්තටම බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු භාෂාව. ඒ නිසා ඒ වගේ භාෂාවක් පිළිබඳ අපි ගරුත්වයක් ශ්‍රද්ධාවක් තියෙන tone ඒව දැනගන්න අපේ හිතේ ශ්‍රද්ධාවත් වැඩෙනවා. ඒ නිසා අද මම බලාපොරොත්තු වෙන්නේ සම්බන්ධ වෙන හැම ගණාගේම හිතේ යම් ආකාරයක මේ භාෂාව සම්බන්ධව අපි මේ ඉගෙන ගන්න කාරණාවන් මේවා නිකන් අර රැල්ලට කරන දෙයක් නෙමෙයි. මේ ඉගෙන ගැනීම රැල්ලට කරන දෙයක් නෙමෙයි. මේක අවබෝධයෙන්ම අපි අවශ්‍ය දෙයක් අපේ ධර්ම අවබෝධයට අවශ්‍ය වූ අංගයක් හැටියට අපි සිතලා තේරුම් අරගෙන තමයි මේක කරන්න කියන තැන ඉඳලා තමයි අපි මේ ගමන යන්නට ඕනේ. ඒ නිසා ඒකට අපි නිකම්ම කියලා වැඩක් නැහැ. පාලි ඉගෙන ගන්න ඕනේ, භාෂාව ඉගෙන ගන්න ඕනේ කියලා අපි නිකන් කිව්වට වැඩක් නැහැ. අපි මේ කියන දේවල් වල අර්ථයන් එක්ක අපි ඉගෙන ගන්නට ඕනේ. ඒ නිසා අපේ වගකීම තමයි ඔබට හැකියතාක් ඒ සම්බන්ධව මේ කට සිතට එන වචන වලින්ටත් වඩා දේශනාවේ සහ මූලාශ්‍ර ඇසුරු කරගෙන ඒ සම්බන්ධව ඔබට කරුණු පහදලා දෙන එක. ඒක තමයි පැවිදි ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් හැටියට අපේ පරම යුතුකම වෙන්නේ. එතකොට අපි කියන හැම අපි කියන කාරණාවල වගකීම හැකියතා තහවුරු වෙනවා අපි මූලාශ්‍රයන් භාවිතා කරගෙන මේ ගැන්වීම් කිරීම තුල. ඒ නිසා මම මුලින්ම ඔබට කියලා දෙන්නම් මේ භාග්‍යතුන් වහන්සේ භාවිතා කරපු භාග්‍යතුන් වහන්සේ භාවිතා කරේ මොන භාෂාවද කියන එක සම්බන්ධව. එතකොට එතනින්ද කියනවා භාග්‍යතුන් වහන්සේ සදහම් දෙසූ භාෂාව කුමක්ද කියලා දිනවා. එතකොට මේ සම්බන්ධව බුද්ධ දේශනාවේ පටිච්චසම්පදා මග්ගය මග්ගපාලියේ තියෙනවා. ඒ පටිච්චසම්පදා මග්ගපාලියට දීවිච්ච අට කතාවේ විස්තර කරනවා මෙන්න මෙහෙම දෙයක්. සම්මා සම්බුද්ධෝපි තේ පිටකම් බුද්ධ වචනං තන්තිං ආරෝපෙන්තෝ මාඝදික භාසාය ඒව ආරෝපේසි. එතකොට එතනදි කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක බුද්ධ වචනය තන්තිං ආරෝපෙන්තෝ. එතකොට ওই තන්තිය කියලා කියන්නේ මොකක්ද කියන එක මම වෙනම දේශනාවකින් කෙටි දේශනාවකින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ අපි පාඩම කරගෙන යනකොට මැදදී අපට හම්බෙන
විශේෂතෙන් තියෙනවා මම මේ ලකුණක් සංකේතයක් යදලා තියෙනවා මේ පාඩම් වලදී මම ඒක වෙනම විස්තර කරලා සමහර විට ඒක අපේ නාලික YouTube නාලිකාවට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ නිසා තන්තියට නම් වෙනකොට ඒක දැනට වචනෙට මතක තියාගන්න බුද්ධ වචනය තන්තියට නම් වෙනකොට කියනවා මාගධික භාෂාය ඒව ආරෝපේති මාගධී භාෂාවටම නැංවා කියලා කියනවා කස්මා හේතුවක් කියන ඒ නිකම්ම කියන කටවචනට කියන එකක් නෙමෙයි හේතුව තමයි ඒවං හි අත්තං ආහාරිතං සුඛං හෝති එතකොට මේ පාලි භාෂාවෙන් කියන කාරණාවක් ගත්තහම ඒ පාලි භාෂාවට නැංවූ යම් කරුණක් අහනකොට අත්තං ආහාරිතං සුඛං හෝති අර්ථය ගන්නට බොහොම පහසුයි මාගධික භාෂාහි භාෂායෙහි තන්තිං ආරූල්හස්ස බුද්ධ වචනස්ස පටිසම්බිදා පත්තානං පටිසම්බිදා පත්තානං සෝතා පතාගමන මේව පපංචෝ කියලා කියනවා. එතකොට මේ මාගධික භාෂාවෙන් මූල භාෂාවෙන් පාලි භාෂාවෙන් හරවපු පෙළ ඒ කියන්නේ නංවපු පෙළට නංවපු යම් කරුණක් තියෙනවාද? එතකොට මේ පටිසම්බිදා ප්‍රාප්ත වෙච්ච ඒ උත්තමයන්ගේ මේ අවබෝධයට කිසිම පැටලීමක් එන දෙයක් නෙමෙයි. ඒ නිසා මෙතනදී ඒ වගේ විස්තර ටිකක් මේක කරනවා. ඒ සම්බන්ධව අපි තවත් වෙනම වෙලාවක තවත් මේක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේදී දැනගන්න ඕනේ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ ත්‍රිපිටක බුද්ධ වචනේ දේශනා කරනකොට දේශනා කරන්න මාධ්‍ය හැටියට භාවිතා කරපු භාෂාව තමයි මාගධී භාෂාව. එතකොට මේ මාගධී භාෂාව ඔස්සේ තමයි බුද්ධ දේශනාව කළේ. එතකොට අද වෙනකොට සමහර විට කෙනෙක් විවිධ අර්ථකථනයන් මේ සම්බන්ධව කරනවා. ඒ නිසා මේ වගේ මූලාශ්‍ර කාරණාවන් අපිට ගොඩක් වැදගත් වෙනවා. අපිට කවුරු තර්ක විවාද කළත් අපිට මේ හරි විදිහට අපි මේ ධර්ම කාරණාවන් ධර්මයේ සම්බන්ධ දේවල් ඉගෙන ගන්න නම් අපිට මේ මූලාශ්‍ර මත පදනම් වෙච්ච කරුණු අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මතක තබා ගන්න මෙන්න මේ දේශනාවේ විස්තර කරන මෙන්න මේ කාරණාව. එතකොට බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාගධී භාෂාවෙන්. එතකොට මේ මාගධී භාෂාව සම්බන්ධව මේක තවත් අපිට තහවුරු කරගන්න ප්‍රධානම බුද්ධ වචනේ විනී පිටකේ චුල්ලවග්ගපාලියෙම තියෙන ප්‍රධානම කාරණාවක් මේ කුද්දක වත්තු කියන කොටසේ තියෙනවා. ගොඩක් වටින කාරණාවක් අපිට මේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ වචනේ ඉගෙන ගැනීමේදී භාෂාව ගැන දේශනා කරපු කොටසක් තියෙනවා. ඒකෙදී කියනවා මේ සිදුවීම කෙටියෙන් කිව්වොත් එහෙම මේ වික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් හිටියා. උන්වහන්සේලා මේ කියනවා මේ බ්‍රාහ්මණ ජාතිකය. එතකොට මේ සම්බන්ධව සමහර විට ඔබට මේ මාධ්‍ය තුල වුණත් මීට මෑත කාලයේ යම් යම් කාරණා ටිකක් අහන්න ලැබිලා ඇති. එතකොට මේ බ්‍රාහ්මණ ජාතිකව ඉඳලා පැවිදි වෙච්ච මේ ස්වාමීන් වහන්සේලා කල්යාණ වාචා කල්යාණ වාක් කරනවා. එතකොට ඒකෙදි උන්වහන්සේලා කලින් මේ බ්‍රාහ්මණය හැටියට ඉඳලා විස්තර ඒ අර ත්‍රිවේදයේ වගේ විෂයන් ඉගෙනගෙන පැවිදි වෙච්ච පිරිසක්. එතකොට එයාලට මිහිරි විදිහට මේ ධර්මය කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙත ඇවිල් වැඩම කළා එක්තරා කාරණයකට. එතකොට ඒකෙදි කියනවා තේ යේන භගවා තේන උපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන් තන්නේසේදීන්සු ඒ විදිහට කියලා ඇවිල්ලා හේතුව කියනවා. එතකොට හේතුව කියනකොට කියනවා මේ මම යටින් මේ ඉරි යොදලා තියෙන කොටස. ඒතරහි බන්තේ භික්ඛු නානා නාමා නානා ගොත්තා නානා ජච්ඡා නානා කුලා පබ්බජිතා තේ සකාය නිරුත්තිය. මෙන්න මේක හරියම වැදගත් වෙනවා. මේ සකාය නිරුත්තිය කියන කොටස ඔබට පුළුවන් නම් මම මේක පාඩ ටිකක් වෙනසක් කරන්නම්. මෙන්න මේ සකාය නිරුත්තිය කියන කොටස මතක තබා ගන්න.
ते सकाय निरुत्या बुद्धवचनं दूषयन्ति हंदमयं भन्ति बुद्धवचनं छंदसो आरोपेण එතකොට මෙන්න මේකත් හරිම වැදගත් වෙනවා छंदसो आरोपेण කියන එකත් වැදගත් වෙනවා හරි ඊට පස්සේ මේකේ තේරුම මම කියන්නම් මේ භාග ස්වාමීනි භාගතුන් වහන්සේ ඒතරහි මේ දැන් මේ වෙනකොට මේ කාලේ බික්කු බික්කු කියනකොට බහුවචනයි අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේ බොහෝ භික්ෂුන් නානා නාමා එක එක නම් තියෙන නානා ගෝත්‍රා එක එක ගෝත්‍ර වලින් ආපු නානා දත්තා ජාතියේ නානා කුලා කුලයෙන් විවිධ ජාති වලින් කුල වලින් ආපු මේ බොහෝ පිරිසක් ඇවිල්ලා මේ පැවිදි වෙලා ඉන්නවා දැන් මේ ශාසනය ඒ සකාය නිරුත්තියා බුද්ධ වචනං දූෂෙන්ති දැන් මම තේරුම මොකද්ද කියලා කියන්නේ නැහැ මේ වචනේම මම කියන්නම් මේක අපි ඉස්සරහට තෝරන නිසා ඒ විත් දැන් මේ එක එක කුල වලින් ආපු එක එක ජාති වලින් කුල වලින් ඇවිල්ලා මේ පැවිදි වෙලා ඉන්න මේ ස්වාමීන් වහන්සේලා සකාය නිරුත්තියෙන් බුද්ධ වචනේ දූෂණය කරනවා හන්දමයන් බන්තේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපණ ස්වාමීනි එසේ වීනම් අපි ස්වාමීනි මේ බහා බුද්ධ වචනය ඡන්දසෝ ආරෝප ඡන්දස්වසයෙන් ඡන්දසට ඡන්දස්වසයෙන් මේක හරොම් කියලා කියනවා ඒක ඡන්දසට නම්වන්නේ නම් මෙනෙවි කියලා ආරාධනාව කරන එක තමයි මේ ඉන්වයිට් මෙතන කරලා තියෙන්නේ මේ මෙතන ඉඳලා මේ අන්ඩර්ලයින් කරපු සියලුම කොටස් ටික ඒ ස්වාමීන් වහන්සේලාගේ යෝජනාව හන්දද එතකොට මේ යෝජනාව තමයි භාගතුන් වහන්සේට කරේ එතන ඒ ස්වාමීන් වහන්සේලා ඒ ආරාධනාව කළාට පස්සේ පටන් ගන්නවා භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර. ඒක මම එතන පොඩි තල්ලකට දාන්නම්. එතකොට විගරහි බුද්ධෝ භගවා සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ නොගැල කවුරු හරි නොගැලපෙන දෙයක් සුදුසු දෙයක් සිද්ධ කරලා නම් තියෙන්නේ ඒ ඒ වෙලාවකදී භාග්‍යතුන් වහන්සේ විචුන් වහන්සේලාට දරිහා කරනවා. එතකොට ඒ වගේ තැන්වලදී පටන් ගන්නෙ විගරහි බුද්ධෝ භගවා කතං හි නාම තුම් හි මෝගපුරිසා නුඹලා මෝගපුරිසේනේ නුඹලා කෙසේ නම් එතකොට ඒ වැරද්දට අදාළ කාරණාව කියන්න ගන්නෙම භාගතුන් වහන්සේ කතං හි නාම තුම් හි මෝගපුරිසා මෝගපුරිසා කියලා කියන්නේ භාගතුන් වහන්සේලා මේ අනුවන පුද්ගලයන්ව ආමන්ත්‍රණය කරන වචනයක් එතකොට ඒක අපි වගේ ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් මෝහයෙන් ප්‍රකාශ කරන දෙයක් නෙමෙයි මේ මෝගපුරිස කියන වචනේ තේරුම කිස් පුරිසේකි ඒ කියන්නේ තුච්ච වූ නිඳිත වූ පළකට නැති දෙයක් කරපු නිසා තමයි මේ නම භාවිතා කරන්නේ. එතකොට අපි වගේ මේ ඇස් රතු කරගෙන එහෙම නැත්නම් දඬු මොගුරු අරගෙන පිටිපස්සෙන් පන්න පන්ද මේවා කියන්නේ නැහැ. රාගතුන් වහන්සේලා එහෙම දේශනා කරන එහෙම ද්වේෂයෙන් කිපෙන උත්මයෝ නෙමෙයි. ඒවා අපි ඉස්සරහදී කතා කරනවා. එතකොට රාගතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ ස්වාමීන් වහන්සේලා මේ කරපු ආරාධනාව දෝෂ සහිත නිසා බයම් කාරණාවක් කියලා. එතනදී අර කියපු ආරාධනාවම කියලා නේතං මෝගපුරිසා අප්පසන්නානං වා පසාදාය. එතකොට පෙයියලන් දාලා තිනවා මේක ඇතුලේ තියෙනවා මේක කවුරුත් අහලා තියෙන කොටස් ටිකක්. ඒ කියන්නේ මෝගපුරිසා මෝගපුරිසීන් න ඒතං ඒ කාරණාව න අප්පසන්නානං වා පසාදාය. නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස ඒ විදිහට පැහැදුණුවන්ගේ නොපැහැදීම පිණිස නොවන්නේද කියලා ඒ කියන්නේ මේක මේ අහා මේ පැහැදුණු අයගේ අපැහැදීම පිණිස වෙන දෙයක් නේද එහෙම නැත්නම් මේක අපැහැදුණු අයගේ අපැහැදීම පිණිස වෙන දෙයක් නේද මේ විදිහට භාගතුන් වහන්සේ කියනවා ධම්මින් කතං කත්වා භික්ඛුවාමන්තේති ඒ විදිහට පැහැදිලි කරමින් භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාව අමතලා යම් අනුදැනීමක් කරනවා. එතකොට මේ විනය පිටකේ සාමාන්‍යයෙන් අනුදැනීමක් කරනකොට භාගතුන් වහන්සේ අනුජානාම් භික්ඛවේ කියන කොටසත් එක්ක ඒ නොකළ යුතු යම් දෙයක් තියෙනවා නම් ඒ නොකළ යුතු කොටසත් එක්ක අනුදැනීම සිද්ධ කරනවා. ඒක තමයි උතන අපි අන්ඩර්ලයින් කරලා තින්නේ න භික්ඛවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේ තබ්බං යෝ ආරෝපේය ආපත්ති දුක්ඛතස්ස. එතකොට එතනින්ද කියනවා භික්ඛවේ මහණෙනි බුද්ධ වචනං ඡන්දසෝ න ආරෝපේ තබ්බං බුද්ධ වචනය ඡන්දස්වසයෙන් නොම නැංවිය යුත්තේය යුතුයි යෝ ආරෝපේය කවුරු හරි කෙනෙක් බුද්ධ වචනේ ඡන්දසට හරවනවා නම්
ආපත්‍ති දුක් කොටස දුකලා ඇවත්තට පත් වෙනවා අන නොකල යුතු කොටස ඊට පස්සේ අනුජානාමි භික්ඛවේ සකාය නිරුත්තියා බුද්ධ වචනං පරියා පුනිතං මහණෙනි සකාය නිරුත්තියෙන් බුද්ධ වචනේ ඉගෙන ගන්නට අනුදනිමි කියලා රාගතුන් අහසෙන් අඬන දැන් කාටවත් තේරෙන්නේ නැහැ මොකද්ද මේ සකාය නිරුත්තිය කියන එක. එතකොට සකාය කියනකොට සොකීය කියලා කියන්න පුළුවන්. මේක මේ භාෂාව ඉගෙන ගත්ත නැති පඬිත සමහර කෙනෙක් ඉන්නවා. පඬිතු තමයි. ඒක සමහරට අනුමාන දැනුමින් වුණත් අපි ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. අවංකවම මේක බැලුව දැනටම මමත් දැනගෙන හිටියේ මේ සම්බන්ධව සොකීය නිරුත්තිය කියන එක. ඔන්න හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මෙතනදි කියනවානේ එක එක පළාත් වලින් එක එක ගම් වලින් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා පැවිදි වුණා කියලා. එතකොට ඒ ඒ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මොනහ මෙතන කියන හැටියට බැලුව බැලමටම අපිට තේරෙනවා කියන කියාගෙන ඉන්න විස්තරෙම අපට තේරෙනවා එක එක කුල වලින් නම් ආවේ එක එක ගෝත්‍ර වලින් නම් ආවේ මේ විවිධ විවිධ ප්‍රදේශ වලින් ඇවිල්ලා නම් පැවිදි වුණේ ඉස්සරහට කියන්නේ යන්නේ මොකද්ද තේ සකාය නිරුත්තිය බුද්ධ වචනං දූසෙන්ති ඒ කියන්නේ සොකීය නිරුත්තියෙන් බුද්ධ වචනේ දූෂණය කරනවා ඒ කියන්නේ තම තමන්ගේ භාෂාවෙන් මේ බුද්ධ වචනේ අපිරිසුදු කරනවා එහෙමනේ හිතෙන්නේ හොඳයි මට හිතුනේත් එහෙම තමයි එතකොට ඔය දේශනාව සාමාන්‍යයෙන් අපි භාෂා දැනුමක් එහෙම නැත්නම් එතනින් එහාට තියෙන මේ අර්ථ විවරණයන් අට කතාවන් ඒ සම්බන්ධව තියෙන ටීකාවන් මෙතන එතනදී නම් ඇත්තටම ටීකාවට නොගියොත් කාටවත් තේරෙන්නේ නැහැ අට කතාව පමණක් කියවුවොත් උත්තරේ තියෙනවා නමුත් අට කතාවේ තියෙන කාරණේ අවිවාදයෙන් පිළිගන්න නම් ටීකාව බලන්න වෙනවා මොකද මෙතන තියෙන අට කතාවේ තියෙන උත්තරේ 100%ක් නිවැරදි හැබැයි ඒ අට කතාවේ තියෙන පිළිතුර විවාදයට පත් කරන්න පුළුවන් මේ කාරණාව කියන කෙනාව නිහඬ කරන්න පුළුවන් විදිහ තර්කයක් දාන්න පුළුවන් විදිහේ තැනක් එතන මොකද හරිම අර්ථය මේ දේශනාවේ කියලා තියෙන හරිම අර්ථය එතන පැහැදිලි කරලා නැහැ ඒ කියන්නේ මේ බුද්ධ වචනේ කියලා කියන්නේ සකාය නිරුත්තිය කියලා කියන්නේ මොකක්ද කියන එක කියලා තියෙනවා හැබැයි මේ කාරණේ සම්බන්ධ ඇතුළත මේකට හේතුව අට කතාවේ හරියටම ඒ විස්තර කිරීම තුල කරලා නැහැ ඒක කරලා තියෙන්නේ ටීකාව තුල එතකොට අපි එතෙන්ට නොගෙහින් මේ මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ එතකොට දැන් මේ බැලුව බැලමටම අපිට තේරෙන්නේ බාගතුන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේලා ආරාධනා කරා මේක ඒ භාෂාවලින් ඉගෙන ගන්න දෙන්න එපා මේක ඡන්දස් වශයෙන් ඡන්දස් කියලා කියන්නේ සංස්කෘත කියලා ඉස්සරහදි අපිට හම් වෙනවා පැහැදිලි කරනවා අපි දැනටත් අහලා තියෙනවා අහනවා භාවිතා කරන වචනයක් තමයි මේ ඡන්දසේ කියලා කියන එක එතකොට මේක ඒ භාෂාවලින් ඉගෙන ගන්න දෙන්න එපා මේක ඡන්දස් වලින් ඉගෙන ගන්න කියලා මේ ඉල්ලුවා කියන එක තමයි අපිට මේ කියන විස්තරයෙන් තේරෙන්නේ. අපි අට කතා විස්තරයට එමු. එතනින්ද කියනවා මේ විනය පිටකේ චුල්ලවග්ග අට කතාවේදී ඡන්දසෝ ආරෝපේමාති වේදං විය සක්කත භාෂං වාචනාමග්ගං ආරෝපේම කියලා කියනවා. ඒකට අර ස්වාමීන් වහන්සේලා ආරාධනාව කරානි. එතකොට ආරාධනාව කරේ මොකටද? මේක ඡන්දස් වලින් අපි ඡන්දසේට හරවලා මේ බුද්ධ වචනේ භාවිතා කරමු. එතකොට ඒක සාමෙන් හංසලට ඡන්දස්වරට හරවපු භාෂා මේ දේශනාව ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒකෙදි ඡන්දසෝ ආරෝපේම කියලා කියන්නේ වේදයෙන් වේදං විය සක්කත භාෂාය සංස්කෘත භාෂාවෙන් වාචනා මඟන් ආරෝපේම. එතකොට වාචනා මාර්ගය කියලා කියන්නේ බුද්ධ වචනේ. එතකොට පෙළේ ඒක තිබුණේ බුද්ධ වචනං කියන එක. එතකොට බුද්ධ වචනේ ඒක වාචනා බුදුරජාණන් වහන්සේගේ වාචනා මාර්ගය ගැන්වීම සංස්කෘතයට හරවන වේදය වගේ. ඒක තමයි ඒ අර පෙළේ තියෙන කාරණා විස්තර කිරීම. එතකොට එහෙම කියලා සකාය නිරුක්තියා කියන එක විස්තර කරනවා. සකාය නිරුක්තියාති එක්ක එත්ත සකා නිරුක්ති නාම සම්බුද්ධේන වෘත්තප්පකාරෝ මාගදීපෝ වෝහාරෝ. අන්න එතනදි කියනවා සකාය නිරුක්තියා කියලා කියන්නේ අයම් බැලුවොත් පෙළේ තියෙනවා මේ සකාය නිරුක්තියා බුද්ධ වචනං දෝසෙන්ති. අට කතාවේ කියනවා සකාය නිරුක්තියාති සක්කාය නිරුත්තියා ඉති සකාය නිරුත්තියා යනු එත්ත මෙහි සකා නිරුත්ති නාම සකා නිරුත්ති නම් සම්මා සම්බුද්ධේන උත්තප්පකාරෝ මාගදීකෝ වහාරෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් කිව්වා වූ මාගදීක ව්‍යවහාරයක් තියෙනවා නම්
අන්න මගද භාෂාවෙන් අන්න ඒකට තමයි සකාය නිරුක්තිය කියලා කියන්නේ. දැන් එතකොට මේක ධර්ම විකෘති කරන අය සකාය නිරුක්තිය කියන එක එහෙම නැත්නම් ධර්මය හරියට නිකන් අර අපි කිව්වේ පඬිතියෝ කියලා. එතකොට එහෙම කෙනෙක් සාමාන්‍යයෙන් සකාය නිරුක්තිය කියන එක ගන්නෙ ස්වකීය නිරුක්තියෙන් කියන්නේ. ඒ කියන්නේ ඒ ඒ අයගේ භාෂාවෙන්. හැබැයි මේක අට කතාවේ කියන්නේ මේකක් නෙමෙයි. සකා නිරුක්ති නාම සම්බුද්ධේන වුත්ථප්පකාරෝ මාර්ගදීපෝ වෝහාරෝ. දැන් බැලුව බැලමෙන්ම මේ මාර්ගදීක සක්කත භාෂාව සකාය නිරුක්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මගධ භාෂාව. ඒතර අපි මේ භාවිතා කරන ඉගෙන ගන්න පාලි භාෂාව. එතකොට ධර්ම විකෘති කරන කෙනෙක් සාමාන්‍යයෙන් කියන්නේ ඒක නෙමෙයි නෑ. මේක මේ අට කතාවල කියන කතාව. මේවා මේ බොරු කතා. අට කතාවල කියන ඒවා ඔය බුද්ධකෝෂ හාමුදුරුව විකෘති කරපු ඒවා. මේකෙදි වෙන්නේ එහෙම එකක් නෙමෙයි. සකාය නිරුක්තිය කියලා කියන්නේ ඒ අයගේ භාෂාව. මේ වචනෙම තියෙන කියලා කියනවා. හැබැයි මේ බලන්න පැහැදිලිව ටීකාවට ආපුවාම කියනවා පාලියං සකාය නිරුත්තියා බුද්ධ වචනං දූසෙන් තීති මගත භාසාය සබ්බේසං වත්තුම් සුකරතාය ඊන ජච්ඡාපි උග්ගණ්ණන්තා දූසෙන් තීති අත්තෝ. එතකොට මොකද්ද ඒ කියලා තියෙන්නේ? පාලියං සකාය නිරුත්තියා බුද්ධ වචනං දූසෙන් තීති. මේ කියන්නේ මෙතනදි කියනවා පාලියං. පාලියං කියලා කියන්නේ පෙළේ. සකාය නිරුත්ති දැන් මේ කියනවා පෙළේ. මොකද්ද සකාය බුද්ධ වචනං දූසෙන් තී කියලා කොටස. ඒ මොකද්ද? ඒක තමයි පෙළේ තිබුණ කොටස උද්ෘතය. බලන්න මොකද්ද තියෙන්නේ පෙළට කියලා බැලුවොත් මේ තියෙන්නේ සකාය නිරුත්තිය බුද්ධ වචනං දූසෙන් තී. ටීකාවට ආපුවාම ඒකම අරගෙන කියනවා සකාය නිරුත්තිය බුද්ධ වචනං දූසෙන් තී කියලා කියන්නේ මාගද භාසාය සබ්බේසං වත්තුම් සුකරතාය. අන්න මාගදී භාෂාවෙන් හැම කෙනෙකුටම භාවිතා කරන්න කියන්න තියෙන පහසුතාව නිසා හීන ජච්ඡාපි හීන කුලයන් වල ඉන්න අය වුණත් උග්ගණ්ණහන්තා දූසෙන්ති ඉති අත්තෝ. එතකොට අර ස්වාමීන් වහන්සේලා මොන වගේ දෙයක් හිතේ තියාගෙනද කිව්වේ කියන එක ටීකාවේ විස්තර වෙනවා. දැන් අටකතාවේ එක කියලා නැහෙනි. අටකතාවේ කෙලින්ම කියලා තියෙන්නේ පාලියෙන් බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු මේ මගධ භාෂා මගධ විවහාරයෙන් මේක නංවමු කියලා කියන එක විතරයි ඒ ස්වාමීන් වහන්සේලා කියලා තියෙන්නේ. හැබැයි මේකේ ඇතුළ උන්වහන්සේලා ඇයි මේක එහෙම කිව්වේ කියන එක විස්තර කරනවා. මගධ භාෂාවෙන් මේ ඕන කෙනෙකුට මගධ භාෂාව භාවිතා කරන්න පුළුවන්. හැබැයි බමුණු ගත්තහම එහෙම නෙමෙයි. බමුණු භාවිතා කරන්නේ සංස්කෘතේ ත්‍රිවේදයේ භාවිතා කරන ත්‍රිවේදයේ වාචනා මාර්ගයට නංවලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන් ඡන්දසේ. අන්න ඒ හිතුවිල්ල හිතාගෙන හීන කුලව අයත් මේ බුද්ධ වචනේ භාවිතා කරන අර බ්‍රාහ්මණයන්ගේ තියෙන අර එයාලා හිතන්නේ එයාලගේ මේ උසස් භාෂාව හැටියට සංස්කෘතිය. ඉතින් ඒ යෝජනාවේ තියෙන දුර්වලතාවය තමයි භාගතුන් වහන්සේකට කැමති වුණේ නැත්තේ. එතකොට අපිට පැහැදිලි වෙනවා මෙතනදි ඇයි මේ මොකද්ද මේ සකාය නිරුත්තිය කියලා කියන්නේ. එහෙමනම් සකාය නිරුත්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු පාලි භාෂාවමයි. එතකොට අන්න ඒ පාලි භාෂාව භාවිතා කර කර මේ ඊන කුලවල අයත් මේ බුද්ධ වචනේ කෙලසෙනවා. මේ කිසිම වැඩකට නැති පොහු දෙයක් තමයි සාමින්වහන්සේ ඒ සාමින්වහන්සේලා දෙනම ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක කවදාකවත් කිසිම කුලයක ભેදයක් නැහෙනේ. අර මහා මුහුදට එක එක ගංගා වලින් වතුර ඇවිල්ලා වැටුනහම මේ වතුර මුහුදු වතුර කියලා එකම නමකින් අඳුනනවා මිසක් මේ අහවල් ගඟේ ඇවිල්ලා වැටිච්ච වතුර මේ අහවල් ගඟින් ඇවිල්ලා වැටිච්ච වතුර කියලා බෙදන්න බැහැනේ. අන්න ඒ නිසා මේ බුද්ධ ශාසනය එහෙම බෙදීමක් නැහැ. ඒ නිසා මේ භාෂාව බුදුවරු දේශනා කරන යම් භාෂාවක් අන්න ඒ භාෂාවෙන් මේ බුද්ධ වචනේ ඉගෙන ගන්න ඕනේ. ඒක එහෙම නැතුව මේ ත්‍රිවේදය වේදය ගන්නන සංස්කෘත භාෂාවෙන් ඉගෙන ගන්න. ඒකින් වෙන්නේ මොකද්ද? මේ මාන්නේ. ඒකට ඒ ත්‍රිවේදය ඉගෙන ගන්න නම් සංස්කෘතය දැනගෙන ඉන්න ඕනේ. එතකොට හීන කුලවල අයට එහෙම වේදයට අවශ්‍ය භාෂා ඥාන දුන්නේ නැහැ එදා කාලේ. ඒ බමුණු මාන්නෙන් ඒ කුල ભેදේ නිසා ඒ පරිසරය හැදුවේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරානම් යම් විදිහකට මේ සංස්කෘතිය ඉගෙන ගන්න කියලා එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වැඩි කාලයක් යන්න කලින් ශාසනය පිරිහනවා. ඒ මොකද අර
මිසදුටු බ්‍රාහ්මණ පිරිස් ඇවිල්ලා ධර්මයේ ඉගෙන ගන්න දෙන්නේ නැහැ ඉන කුලවලයට. එතකොට අර තියෙන සංස්කෘතික මේ භාෂාමය ගැටලුව නිසා බුද්ධ ශාසනය දිගට පවත්වන්න හැකියාවක් නැහැ. ඉතින් අන්නේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ න භික්ඛවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරූපේ තබ්බං. ඡන්දස් වලට හරවන්න එපා. කවුරු හරි හරවනවා නම් දුකුලාවතක් වෙනවා. ඒ නිසා මහණෙනි තිබ්බේ මේ තිබ්බේ කොහොමද? දේශනා කළේ කොහොමද? කරගෙන ගියේ කොහොමද? අන්න ඒකෙම කරගෙන යන්න. ඒකනේ මුලදී කිව්වේ සකාය නිරුත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් භාෂාවකින්ද. ඒක මේ දූෂණේ වීමක් වෙන්නේ නැහැ. ඒක වරදලා වටහා ගැනීමක් ඒ භික්ෂුන් වහන්සේලා දෙනම. එහෙම වෙන්නේ නැහැ. බුද්ධ වචනේ ඒ සොකීය බුදුවරු දේශනා කරන සොකීය නිරුක්තියෙන් යුක්තවම ඒ බුද්ධ වචනේ ඉගෙන ගන්න. එච්චරමයි. ඒක තමයි ඒක පැහැදිලි කිරීම. එතනින්ම ඒ ගැටලුව විසඳෙනවා. එතකොට ඕක අද වෙනකොට ධර්මයේ සම්බන්ධව මේ විදිහට නිර්වෘල්ව අර්ථ විවරණය කරගන්න තරම් ඥානයක් නැති, ගුරු ඇසුරක් නැති අත්නොමතයට අත්නොමතය අවියක් කරගෙන මාධ්‍ය අවියක් කරගෙන තමන්ගේ දැනුම තමන්ගේ ගිහි කාලය උගත්කම පවා අවියක් කරගෙන සමහර විට පැවිදි වෙච්ච පිරිස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පිරිස් ඇසුරු කරගත්ත ගිහි අය වෙන්න පුළුවන්. මේ නිවැරදි අර්ථයන් වල දාලා මේ ශාසනයේ මළගමට අපිට කරගහන තැනට පත් කරලා තියෙනවා. ඒ නිසා මේ දේශනාවලට අපි මේ මේ දේවල් අපි උගන්වන්න අපි ප්‍රධානම කාරණා වුණේ මේ වටිනා දේ කාරණාවන් මේ මූලාශ්‍රගත කාරණාවන් වල අර්ථය විනාශ වෙන්න නොදී නිවැරදි බුද්ධිමත් ධර්මකාමී ඒ වගේම තමයි මේ කාරණාවක් දෙස කෙනෙක් කියපු පළියට කෙනෙක්ගේ අහපු පළියට නිකන් අදහන අනුගාමිකව පිටසක් බවට පත් කරගන්නේ නැතුව නිවැරදිව මේ මොකක්ද කියලා තියෙන්නේ කියන එක අදටත් බොහොම නිර්මලව තියෙන මේ බුද්ධ දේශනාව සහ ඒ බුද්ධ දේශනාවට ප්‍රතිලෝම නොවූ ඒ බුද්ධ දේශනාවට අනුලෝමවම ලියවිච්ච පිරිසුදු ඒ අටකතා ඒ වගේම තමයි ටීකාවන් මේව ඇසුරු කරගෙන ඒවත් භාෂා පරිවර්තනයකින් මේක කරාටම එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ජීවේ ඔබට තේරෙන්නේ නැති මේක අපි පාලි භාෂාවෙන්ම ඉගෙන ගන්නකොට මෙහි නිවැරදිතාවය බොහොම වැඩි. මේක අපි සිංහලට හෝ වෙනත් මේ පරිවර්තනයකට හැරෙවුවා නම් මේක අපිට මේ විදිහට නිවැරදිව ගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මේ දැනුම ඔබට ඒකාන්තයෙන්ම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඉතින් ඔබට දහම් ගැටලුවක් විසඳ ගන්න ගියාම මේ වගේ ඉතින් මේක නිදර්ශනයක් කරගන්න පුළුවන්. මේ අපට ධර්මීය සම්බන්ධ ගැටලු විසඳ ගන්න ගියාම මේ මොනතරම් අපට ශක්තියක් මේ අටුවාචාර්යින් වහන්සේලා ටීකාචාර්යින් වහන්සේලා බුද්ධ වචනයට කොච්චර සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවද. බුද්ධ වචනයට ද්‍රෝහී වෙලා නෙමෙයි, බුද්ධ වචනේ කිලිටි කරලා නෙමෙයි. ඒ නිසා අපි උන්වහන්සේලාගේ ගුණය පවා මේ කාරණා තුළින් දකින්න අවස්ථාවක් කරගන්නට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා අද වෙනකොට මේ අටුවාව ඒ වගේම ටීකාව මේ දේවල් අර කිසිම වැඩකට නැති ශාසන විරෝධී නිවන වසන දෙයක් බවට පත් කරපු ඒ පාපී ශාසන විකෘති පිරිස් විසින් මේ විනාශ කරපු ශාසනය අපි විසින්ම නැවත මේ නිර්මල බව මතු කරලා ගන්න නම් අපිට මේ තැන්වලට අනිවාර්යයෙන්ම අපි අපි යම් තැනකින් අපි වැටුණද අපි අපේ ධර්ම ඥානය ස්වාමීන් වහන්සේලා ගිහි පිරිස් මේ භාෂාව පාලි භාෂාවේ ආශ්‍රයෙන් මේ ධර්මයන් අධ්‍යයනය කිරීම නතර කළාද එතන තමයි අපට වැරදුන තැන. ඉතින් කාටවත් වැරදි කිය ඉඳලා හරියන්නේ නැහැ. අපි කරන්න ඕනේ දේ තමයි අපේ මේ දැනුමින් අපි නිවැරදිව මේ භාෂා ඥානය ඇති කරගෙන මේක අඳුරට විදුලි පන්දමක් වගේ. ඉතින් ඒ විදුලි පන්දම තියෙනවා නම් අපට බොහොම ආලෝකමත් නම් මේ පන්දම අපිට ඒ යම් තැනකටද ඒ පන්දම යොමු කරන්නේ ඒ පැත්ත බොහොම ආලෝකමත්ව පේනවා. ඒ වගේ තමයි මේ භාෂා ඥානයත් ත්‍රිපිටක බුද්ධ වචනයට පන්දමක් හා සමානයි. ආලෝ විදුලි පන්දමක් හා සමානයි. ඉතින් ඒ නිසා මේ භාෂා ඥානීන් යම් කිසි කෙනෙක් නුවණ තියෙන කෙනෙක් මේ ධර්මයේ දකින්න ඕන නම් ධර්මයේ යම් කාරණාවක් කියවනවා නම් අටකතාවක හෝ වෙනත් ග්‍රන්ථයක තියෙන කාරණාවක් කියවනවා නම් මේ මූල භාෂා තුළින්
කෙනෙකුට බොහොම සැකයක් නැතුව මේ කාරණාවන් පිළිබඳ නිගමනයන්ට එන්න පුළුවන්කම තියෙනවා. අපට අමුතුවෙන් තර්ක කර කර ඉන්න දෙයක් නැහැ. මේ තුල සෑහෙන පහසුවක් අපට සරසලා දීලා තියෙනවා. ඒක තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඉගෙන ගන්නකොට භාෂාව ගැන අනුදැන වදාළ දේ. මේක ලොකු පරිසරයක්. මේක අපි නිකන් වචනකින් ඕ නෑ කියන දෙයට වඩා මේ තුල ඔබට තේරෙනවා ඇති කොයිතරම් වටිනාකමක් සහ සාරයක් සහ මෙහි මොනතරම් පුළුල් බවක් තියනවාද කියන එක. එතකොට කවුරු හරි කෙනෙක් නිකං තර්කයට නෑ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෝත්තර දහමක් දේශනා කරනවා. මොකද මේ භාෂාව කියලා කියන්නේ මේ එහෙ භාෂාවේ මොකද්ද වටිනාකම කියලා කියනවානේ. ඒ නිසා අපේ ඒ අපේ තියෙන පෞද්ගලික පණ්ඩිතකම් තර්ක ඥානයන් වලට වඩා අපි මේ දේශනාවේ තියෙන තැන් වලට ඇවිල්ලා ඒවා ඒ සිදුවීම් සිදුවීම් පවා විමර්ශනය කරලා ඒ සිදුවීම් තුළ තියෙන සමහර විට අපිට නොපෙනෙන කෝණයන් දකින්න ඕනේ. මේවා බුදුරජාණන් වහන්සේලා තුන් කාලයේ දැකලා තමයි බුදුරජාණන් වහන්සේලා මේවා පෙනෙන්නේ. අපිට කියන්න බෑ භාෂාව ඕනේ නැහැ. භාෂාව මොකටද? ඇස් දෙක පියාගෙන භාවනා කරන්න තියෙන්නේ. බුද්ධ ශාසනයක් කියලා කියන්නේ ඔහොම එකක්ද? එහෙම අපිට පණිතකම් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා තුන් කාලයේ දැකලා මේ කාරණාවන් යම් විදිහකට නිර්වෝල් විදිහට පිහිටුවල නම් පිරිනවම් පෑවේ. අන්න ඒ විදිහට අපි මේ ශාසනය අනුගමනය කළ යුතුයි. ඒක අඳුමතරමේ ප්‍රඥාව කෙසේ වෙතත් ශ්‍රද්ධාව තියෙන කෙනෙක්ගේ තැන. එතකොට එතනින් එයාට ප්‍රඥාවට යන්න නම් මේ සමන්ගේ ශ්‍රද්ධාව හරි උපයෝගී කරගන්න ඕනේ. ඒකත් අතහැරලා අපිට ඕන දෙයක් තියෙනවා නම් අපිට ඕන දෙයක් හිතට වෙන දෙයකට අනුව මේ ධර්මයේ පෙරලනවා නම් අර යකාට ඕන විදිහට අර ධර්මයේ ඕන පොතක් කියවනවා වගේ කියනවනේ යකාට ඕන විදිහට තමයි පොත කියවන්නේ. එතකොට පොතේ තියෙන දේ යකාගේ හිතේ තියෙන දේට අනුව තමයි එයා තේරුම් ගන්න. එතකොට එහෙම දෙයක් වුණොත් මේ බුද්ධ දේශනාව බුද්ධ ශාසනය බොහෝ කාලයකින්ම අතුරුදහන් වෙලා යනවා. ඒ නිසා අපි අනිත් කාරණාවන් ටිකත් තේරුම් අරගෙනම මේ භාෂාව ඉගෙන ගැනීම නූතන අවශ්‍යතාවයක් නෙමෙයි. මේ භාෂාව ඉගෙන ගැනීම හැමදාම මේ අකාලික වූ ශාසනය තුළ යම් කිසි කෙනෙක් ඒකෙදි එදා කාලෙදි කියන ග්‍රන්ථ ධූරේ සහ විදර්ශනා ධූරේ කියලා තියෙනවා. එතකොට එදත් බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් හැමෝටම ඇස් දෙක පියාගත්ත ගමන් රහත් භාවය ලැබුණේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා අවුරුදු 20 භාවනා කළා. එතකොට එක එක ස්වාමි එක එක අපි හැම කෙනාම නතර කරපු තැන් තියෙනවා. ඒක අපි නතර කරපු තැන අනුව තමයි ඇත්තටම අපේ නිවන අපි සාක්ෂාත් වෙනවද නැත්ද කියන එක තීරණය. ඒ නිසා අපිට කොටසක් හලලා අර ගහේ නිකන් මුලක් හලලා කඳක් හලලා ගෙඩි විතරක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඒක බීජේ ඉඳලා ඒකට ලැබෙන සාත්තු ඉඳලා හැම දෙයක්ම අඩුවක් නැතුව ලැබෙන්න ඕනේ. ඒ නිසා අපිට මේ භාෂාව කියන එකත් ඒකයි. මේ භාෂා ඉගෙන ගන්න මොකටද, ධර්මී ඉගෙන ගන්න මොකටද, ඈ භාවනා කරාන ඉවරනේ. ওই විදිහේ අපිට වාද කරන්න හැකියාවක් නැහැ. මොකද අපිට ආසය අනුසය ඥානයවත් ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥානයවත් නැහෙනේ. බුදුරජාණන් වහන්සේලාට පමණයි ඒක තියෙන්නේ. ඒ නිසා අපට තියෙන්නේ පිළිවෙලට අපි ඉගෙන ගන්නේ ධර්මය සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන්. පිළිවෙලට අපිට ගියහම කිසිම පැටලුමක් නැහැ. ඒ නිසා අර කලබලයේ සහ අප්‍රමාදයේ වෙනසත් මෙතනින් අඳුන ගන්න ඕනේ. ගොඩක් කෙනෙක් අප්‍රමාදයේ කියලා හිතලා කලබලයට තමයි වැඩ කරන්නේ සාසනේ. ඒ නිසා කලබලයට නිවන් දකින්න පුළුවන් තැනක් නෙමේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. කොහොමත් නිවන් දකින්න තියෙන තැන බුද්ධ ශාසනය. හැබැයි කලබලයෙන් නෙමේ. ඒක අප්‍රමාදී බව. අප්‍රමාදී බව සහ කලබලයේ හදිස්සිය කියන දේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ඒ කාරණාවනුත් අපි පොඩ්ඩක් මතක් කරනවා. මතක් කරලා අපි බලමු ඊතුරු කොටස් වලට යමු වෙන්න. එතකොට අර රාගතුන් වහන්සේ එතකොට වදාළ භාෂාව සම්බන්ධව ඔබට බොහොම පැහැදිලි. එතකොට ඒ සම්බන්ධව අද වෙනකොට අපි මේ ඉගෙන ගන්න ගොඩක් වෙලාවට මේක සාමාන්‍ය يعني එක විශ්වවිද්‍යාල මට්ටමින් හෝ ටිකක් මේ උසස් අධ්‍යාපනයේ ධර්මයේ තුල වුණත් ටිකක් මේ අපි කියන්නේ මේ ඇඩ්වාන්ස් පැත්තට යොමු වෙච්ච කෙනෙකුට තමයි මේ ග්‍රන්ථ හදාරන්න ලැබෙන්නේ. උඩක් දුරට ඒක මහා රූප සිද්ධි කියලා ව්‍යාකරණ ග්‍රන්ථයක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධව අපි ඉස්සරහට කියන්නම් මොනවද මේ ව්‍යාකරණ ග්‍රන්ථ. එතකොට ඒක අද කීයක ලියවිච්ච එකක් නෙමෙයි. ඒක කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායේ යටතේ ලියවිච්ච
කච්චායන ග්‍රන්ථයේට තවත් අර්ථ වඩා සමී විස්තර ඇතිව ලිවිච්ච ග්‍රන්ථයක් ඒක අපි තව මොහොතකින් කියනවා මොකද්ද මේ කච්චායන ග්‍රන්ථය කියලා කියන්නේ එතකොට ඒ රූප සිද්ධියේ තුල විස්තර වෙනවා සහ කච්චායනෙත් විස්තර වෙනවා ජින වචන යුත්තන් එතන මේක ඇවිල්ලා තින්නේ මට මතක හැටියෙතම මේ කච්චායන ව්‍යාකරණයෙන්ම තමයි මොකද කච්චායන ව්‍යාකරණය තමයි මේ ව්‍යාකරණ සම්ප්‍රදාය තුල අපි මුල් බැසගත් සම්ප්‍රදාය ඒක කච්චායන මහරහතන් වහන්සේ අතර සම්බන්ධය අද අපි කියලා දෙනවා එතකොට එහි තියෙනවා මේ ජින වචන යුත්තම් හි කියලා කොටසක් ඒ මොකක්ද කියන්නේ ඉතින් කියනවා දැන් සූත්‍රයේ මේ සූත්‍රයේ විස්තර කරගෙන යනකොට කියනවා අධිකාරෝ අයං තත්ත පංචමාරේ ජිතවාති ජිනෝ බුද්ධෝ ජිනස්ස වචනං ජිනවචනං තස්ස ජිනවචනත් ජිනවසන ජිනවචනස්ස යුත්තං ජිනවත්තන යුත්තං එතකොට ජිනවචන යුත්තං හි කියලා සූත්‍රයක් තියෙනවා එතකොට මේ අපි කියන්නේ දැන් මේ සූත්‍ර කියලා උද්දේශනාවේ සූත්‍රය ගත්තාම දැන් සබ්බාසව සූත්‍රය එතකොට මේ සූත්‍රයේ නම එතකොට මේ ව්‍යාකරණවලත් සූත්‍ර නම් තියෙනවා එතකොට ඒවා මේ පිටු ගණන් ගොඩාක් දිග සූත්‍ර නෙමෙයි සමහර සූත්‍රවල වාක්‍යයක් දෙකක් තියෙනවා ඒ වාර නිකන් මේ සාමාන්‍ය අපි කියවන සූත්‍රයක විලාසය නෙමෙයි මේකෙදී අර ව්‍යාකරණ නීතියක් අකට තමයි අපි ගොඩක් වෙලාවට මේ සූත්‍රයකින් අපි ඉගෙන ගන්න. එතකොට ජින වචන යුත්තංගී කියලා තියෙන සූත්‍රය කියනවා අධිකාරෝ අයං. එතකොට අධිකාර සූත්‍ර කියලා කොටසක් තියෙනවා. අපි ඉස්සරහදී අවස්ථාව ලැබුණොත් මේ ෂඩාකාරය කියලා තියෙන සූත්‍ර වර්ග 6ක් මේ ව්‍යාකරණය ඉගෙන ගන්නකොට අපි ව්‍යාකරණ සූත්‍ර වර්ග 6ක් ඉගෙන ගන්නවා. එතකොට ඒ සම්බන්ධව අපි ඉස්සරහදී කියලා දෙන්නම් විදි සූත්‍ර ওই විදිහට අධිකාර සූත්‍ර ඊළඟට ඒ ඒ අධිකාර සූත්‍රයක් කියලා කියනවා මෙන්න මේ ජින වචන යුත්තම් කියලා කියන්නේ එතකොට මොකද්ද ජින වචන කියලා කියන්නේ පංචමාරේ ජිතවාති ජිනෝ පංචමරුන් පැරදූ නිසා ජින කියලා කියනවා බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ජිනස්ස වචනං ජින වචනං බුදුරජාණන් වහන්සේගේ වචනය ජින වචනයයි තස්ස ජින වචනස්ස යුත්තං ජින වචන යුත්තං අන්නේ ඒ කතා ජින බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් යුක්ත වූ බැවින් යුක්ත වූ යුත්තං යුතු වූ යම් දෙයක් තියෙනවා නම් කාරණාවක් තියෙනවා නම් අන්න ජින වචන යුත්තං තේ පිටකස්ස බුද්ධ වචනස්ස මාගධිකාය සභාව නිරුත්තියා යුත්තං අනුරූප මේවාති ඉදං අධිකාරත්තං වේදිතබ්බා එතකොට ඒක තමයි ගොඩක් වටින තැන තේ පිටකස්ස බුද්ධ වචනස්ස මාගධිකාය සභාව නිරුත්තියා යුත්තං අනුරූප මේවාති එතකොට ත්‍රිපිටක බුද්ධ වචනේ වූ මේ මාගධික ස්වභාව නිරුක්තියෙන් කියවුනා වූ ත්‍රිපිටක බුද්ධ වචනයට යුතු අනුලෝම වූ අනුරූප වූ අනුරූප මේවාති අනුරූපං ඒව ඉති අනුරූප වූවක්ම බැවින් ඉදං අධිකාරත්තං වේදිතබ්බං මෙන්න මේ අධිකාරත්තේ දත යුතුයි අපි අර ගී සතිය ඉගෙන ගත්ත ගාථාවට උඩින් විස්තර වෙන්නේ මෙන්න මේ කාරණාව. සාමාගදී මූල භාෂා ගාථාව. එතකොට ඒක කාරණා පහ සම්බන්ධ නේ. එතකොට ඒ ඔය ගාථාවට උඩින් මෙන්න මේ කාරණා විස්තර කරනවා මොකක්ද මේ ජින වචනේ කියලා කියන්නේ. එතකොට ව්‍යාකරණ නීතිය තුල ව්‍යාකරණ ඉගෙනීමේදී ඒ ව්‍යාකරණ ග්‍රන්ථවල මුලට දීලා ප්‍රධානත්වයේ අධිකාරීත්වයේ දෙනවා මොකක්ද මේ ජින වචන යුත්තං බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු යම් වචනයකට අනුරූප වෙච්ච ඉගැන්වීමක් තියෙනවා. අනේ ඒකට අනුරූප වෙච්ච දෙයක් අනුරූප ඉගැන්වීමක් ඒකට නොගැලපෙන දෙයක් මේකට ගැලපෙන විදිහට මාර්ගධික ස්වභාව නිරූපියෙන් යුක්ත වූ අනේ ඒ ත්‍රිපිටක බුද්ධ වචනයට අනුරූප වෙච්ච කාරණාවන් තමයි ඒ ව්‍යාකරණ සම්ප්‍රදාය තුල අනේ විස්තර කරන්නේ. එතකොට ඒකට අපිට ඒ විස්තරයන් අපිට තවත් කලින් කතා කරපු කාරණාවන් තහවුරු කරගන්න අපිට මෙන්න මේ සූත්‍රයේ බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මේ ඔස්සේ තමයි ඇත්තටම ව්‍යාකරණ ග්‍රන්ථයේ වල තියෙන ව්‍යාකරණ නීති මේ මෙන්න මේ අනුමත කිරීම මේ පෙන්නලා දීලා තියෙන කාරණා ඔස්සේ තමයි ගලාගෙන යන්නේ. ඒ නිසා ඒ සම්බන්ධව දැනට මේ තරම් ගැඹුරු ව්‍යාකරණ පොතකට අපි යන්නේ නැහැ. නමුත් ඔබට අනිවාර්යෙන් මේ දැනුම පිණිස මේ කාරණාවන් දැනගෙන සිටිය යුතුමයි. ඒ නිසා තමයි
කාරණාවත් පැහැදිලි කරගන්න. හොඳයි. දැන් එතකොට අපි ඊළඟට එමු. හිතනවා ව්‍යාකරණ නීති සහ කච්චායන මහරහතන් වහන්සේ අපිට අනිවාර්යෙන්ම අපි පැහැදිලි කරගන්න ඕන තැන. එතකොට දැන් අද වෙනකොට ව්‍යාකරණ නීතිය කියලා දැන් සමහර පිටසක් අර ඇයි මේ පාලි ඉගෙන ගන්න මොකටද පාලි ඉගෙන ගන්න ඇයි මේ පොත් ඉගෙන ගන්න මේව මොකටද ව්‍යාකරණ පොත් කියලා කවුද ලියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝද ව්‍යාකරණ පොත් කියලා එකක් නැහැනේ ත්‍රිපිටකේ එතකොට මේ විදිහට මත යනවනේ ඒකට ඔබට උත්තර නැහැ ඇත්තටම නිසා ඔබත් අසරණයි ඒ නිසා බුද්ධ පුත්‍රයෝ හැටියට අපේ යුතුකම තමයි ඔබට කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඒකට කොන්ද කෙලින් තියාගෙන උත්තර කියන්න නම් අපි මේ දේවල් කියලා දීලා තියෙනවා කියලා දීලා නැතුව ඔබ ට හැමදාම ඒ தත්ත්වය උදා කරලා දෙන්නට වඩා හොඳයි මේ වහංගගෙන ඉන්නවට වඩා මේ අපිට පැහැදිලි කරලා මේ දේවල් කියලා දෙන එක ඒකයි ධර්මයේ අර අහලා ඇතිනේ අපි දේශනාවේ නිතරම බුද්ධ ජයන්ති පොතේ මුලට තියෙනවනේ ධර්මයේ බබලන්නේ මේක විවෘත වෙනකොට මේක හැංගිලා තිනකොට බබලන්නේ නැහැ ඒ නිසා කවුද මේ කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ මතක ඇති ඒට දග්ගපාලිය කියවනකොට තනතුරක් දුන්නා විස්තර වශයෙන් සංක්ෂිප්ත වශයෙන් යම් දේශනා කරපු යම් කාරණාවක් තියෙනවනම් අනිත් කාරණාව විස්තර වශයෙන් බෙදලා දක්වන උත්තමයන් අතර අග්‍ර වූ ශ්‍රාවකයා තමයි මහා කාචක මහරහතන් වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ ඒත දග්ගම් වික්කවේ මම ශාවකානං සංකිට්ඨේන භාසිතස්ස විත්තරේනත්තං විභජන්තානං විභජන්තානං යදිදම් මහා කච්චානෝති අන්න භාගතුන් වහන්සේ ඉදිරියේදී යම් ඒත දග්ගම් කියලා කියන්නේ ඒතං අග්ගම් මේ මොහොම අග්‍රවේ එතකොට අන්න ඒ යම් කාරණාවකටද මොකද්ද කාරණාව කෙටියෙන් කියපු කාරණාවක් සංක්ෂිප්තව කියපු කාරණාවක් විස්තර කරලා විවරණය කරලා කියන්න පුළුවන් ශ්‍රාවකයන් අතර අග්‍රයි මහා කච්චායන මහරහතන් වහන්සේ. මොකද්ද මේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ ව්‍යාකරණේ සම්බන්ධය? ඔබට අපදාන පාළිය තුල මහා කච්චායන මහරහතන් වහන්සේගේ අපදානයේ පෙරළුවොත් ඔබට හම්බෙනවා මෙන්න මේ විදිය පාඩයක්. අත්තනෝ පුබ්බපත්තනාවසේන කච්චායන පකරණං මහා නිරුත්ති පකරණං නැත්ති පකරණන්ති පකරණත්තයන් සංගමජ්ජේ ව්‍යාකාසි. ඒ මොකද්ද? තමාගේ పూర్ව ප්‍රාර්ථනා වශයෙන්. මේ කියන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ పూర్ව ප්‍රාර්ථනා වශයෙන් කරගෙන ආපු යමක් තියෙනවා. මොකක්ද? අන්නේ ඒ ප්‍රාර්ථනාව අනුව කරපු දෙයක් තියෙනවා. කච්චායන ප්‍රකරණ. කච්චායන ප්‍රකරණේ මහා නිරුත්ති ප්‍රකරණේ මහා නිරුත්ති ප්‍රකරණේ නෙත්ති ප්‍රකරණේ නෙත්ති ප්‍රකරණේ කියන මෙන්න මේ ප්‍රකරණ තුන සංගමැද ප්‍රකාශ කළසේ කච්චායන මහරහතන් වහන්සේ සංඝයා මැදදි මෙන්න මේ අත ඉක්බිති සන්තුට්ඨේන භගවතා අන්න ඒ කාරණාවෙන් සතුටටපත් වූ භාග්‍යතුන් වහන්සේ තමයි එතනදි තමයි මේ ඒත් දග්ගතනතුරු දුන්නේ මොකක්කට පස්සේද මේ ප්‍රකරණ තුන සංගමැද බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දේශනා කරපු අවස්ථාවේදී තමයි දේශනා බුදුරජාණන් වහන්සේ ඒට දග්ග තනතුර පැනෙවවා දේශනා කළා කියලා කියන්නේ. එතකොට කච්චායන ප්‍රකරණේ කියලා අද අපි සමහර විට කෙනෙක් දන්නේ නැතුව ඇති. ඒ නිසා ඒක මේ සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද මේ කච්චායන ප්‍රකරණේ කියන්නේ කියලා. ඒ කච්චායන ප්‍රකරණේ කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. අද අපි කලිනුත් මතක් කළා වගේ අද වෙනකොට මේ අපි භාෂාව ඉගෙන ගන්නකොට පොඩි භාෂාව විෂයක් හැටියටම ඉගෙන ගන්නකොට මේ භාෂාව අපි ගමු දැන් සාමාන්‍ය පිරිවෙන් අධ්‍යාපනය තුළ නම් ඉච්චරටම යම් දුරකට එක ඉගෙනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි විශ්වවිද්‍යාල මට්ටමක වගේ ගියහම ඒ තෝරගන්න පුළුවන් අධ්‍යාපන තමයි විෂය ධාරාවන්. එතකොට ඒ වගේදී මේවා ඉගෙනෙනවා. එතකොට මේ ඊළඟට අපේ ආරණ්‍ය සම්ප්‍රදාය තුළ මේ විෂයන් ඉගෙනෙනවා මේ කච්චායන ප්‍රකරණේ වගේ. එතකොට මේ කච්චායන ප්‍රකරණේ කියලා තියෙන ග්‍රන්ථය දේශනා කරලා තියෙන්නේ මේ
අපදාන පාළි අටුවාවේ විස්තර කරන මේ විවරණය අනුව මහා කච්චායන මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ ඒ අපිට ඉදිරියේදී අපි ග්‍රන්ථයෙන් තියෙනවා බොහොම පිරිසුදුව. එතකොට ඒක තේරවාදී සියලු රටවල් බොහොම ගෞරවයෙන් අධ්‍යයනය කරන මේ අපේ රටේ විතරක් ඉර වෙලා නැහැ මේවා. ඒ නිසා අපි එළියට ගියාම මේ මේ ධර්මයේ ඉගෙන ගන්න මේ ව්‍යාකරණ භාෂා ඉගෙන ගන්න ලොකු අපි අර ළිඳේ ඉන්න ගෙම්බ වගේ අපි දන්නේ නැති අපි මේ හිතන් හිටුවට අපි විතරයි මේක අහලා තියෙන්නේ කියලා කිව්වට අපිට වඩා ඇත්තටම පරිශන කරන ඉගෙන ගන්න පිරිස් මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා මේ අච්චායන ප්‍රකරණයේ කියන ග්‍රන්ථය සමාහයට අද සමාහයට කෙනෙක් අද වෙන්න තියහන්. එනකට අපිට වඩා බටහිර රටවල මේ භාෂාව ඉගෙන ගන්නවා ඉන්නවා. එතකොට මේ අච්චායන ප්‍රකරණයේ තුල ව්‍යාකරණ නීති ටික තියෙනවා. එතකොට ව්‍යාකරණ නීති මොනතරම් සජීවීද බුද්ධ දේශනාවත් එක්ක කියන එක බොහොම පැහැදිලි වෙනවා අපට ඒ ඒ විදර්ශනීයටම ඒ තැනටම ඒ භූමියටම ආවහම. ඒ නිසා අද අපි ඉගෙන ගන්න මේ ව්‍යාකරණ නීති අහසින් වැටුන එකක් නෙමෙයි. ඒ නිසා තමයි මම මේ කාරණාවට පෙන්නලා දෙන්න අදම මේක මුලදීම කියලා දෙන්න යොදාගත්තේ. ඒතර කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් මේ අද කාලේ මේ මේ කවුරු හරි ඔය මේ භාෂාව අපි මේ සිංහල කතා කරනවා මේ ඔය වගේ ටිකක් භාෂා දැනුම තියෙන කවුරු හරි කෙනෙක් මේ පිරිසක් එකතු වෙලා ඔය ලියපු දේවල් තමයි මේ ව්‍යාකරණ නීති කියලා කියන්නේ. ඒවා මේ බුද්ධ දේශනාවේ එහෙම එකක් නැහැ. ඒතර කවුරු හරි කෙනෙක් ධර්මය ගැන දන්නේ නැති, හොයලා නැති, අවබෝධයක් නැති අර හිතට හිතන හිතන දේවල් කියන්නේ. එතකොට එහෙ වගේ අය ඉතින් ගොතපු කතා තියෙනවා අපිට හිතන කතා තියෙනවා එහෙම එකක් නෙමෙයි මේ ව්‍යාකරණ නීති කියලා කියන්නේ. එතකොට ව්‍යාකරණ නීතියේ ප්‍රභවය ව්‍යාකරණ නීති ආරම්භයේ නීති සම්බන්ධව ව්‍යාකරණය සම්බන්ධව අදාපි ඉගෙන ගන්න ඒ ග්‍රන්ථවල ආරම්භයේ සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේදීම මහා ශ්‍රාවකයන් සංගමයේදීමයි මේ දේවා දේශනා වුණේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් අනුමත වෙච්ච දේවල් තමයි මේ ප්‍රකරණ ග්‍රන්ථයේ කච්චායන ප්‍රකරණ ග්‍රන්ථය කියන්නේ. ඒවට අනුව තමයි අද අපි ඉගෙන ගන්න කච්චායන ප්‍රකරණේ තවත් අර්ථ විස්තර කරමින් රූප සිද්ධි කියන ග්‍රන්ථයත් කච්චායන ප්‍රකරණයට වඩා ලිහිල්ව බාල බාලාවතාරය කියන පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් බාලයන් කියන්නේ නවකයන්ට පහසුවෙන් ඉගෙන ගැනීම පහසුවට බාලාවතාරය කියන මේ දෙපසින් ග්‍රන්ථ දෙකක් තියෙනවා. ඒ සියල්ලටම පොදුවේ කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදාය යටතේ මේ ග්‍රන්ථ ටික තියෙනවා. එතකොට මේ කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදාය යටතේ තමයි අපි මේ භාෂාවන් බොහෝ දුරට ගැඹුරට මේ බුද්ධ දේශනාව ඉගෙන ගන්නකොට ඒවට අවශ්‍ය ඒ භාෂා ඥානය ලබාගෙන තියෙනවා. බොහෝ දුරට අපේ මේ සමහර සිංහල භාෂා ව්‍යාකරණයන් මේ පාලි භාෂාවේ ව්‍යාකරණ වලට සෑහෙන දුරට සමානයි. අපේ භාෂාව ටිකක් සංස්කෘතයටත් තුරුයි. ඒකට පාලි සහ සංස්කෘතික මේ ආර දෙකටම ටිකක් කලවම් වෙච්ච භාෂාවක් ඇටියට අපිට මේ සිංහල භාෂාව තියෙන. ඉතින් පාලි ව්‍යාකරණයම නම් පිළිසුදුව ඉගෙන ගන්න අපට කච්චායන ව්‍යාකරණේ භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක මේ අහසින් වැටුන එකක් නෙමෙයි. ඒවා මේ කවුරු වගේ හිතලා මේ අර පොතේ නම ගෙනියන්න දාපු ඒවා නෙමෙයි. කච්චායනය කියලා කියන්නේ මට නැත්නම් තප්පරයක් දුන්න පුළුවන් වෙයි මේ ග්‍රන්ථය ඔබට පෙන්වන්නට. ඔබට කරන හොඳයි, මේ තියෙන්නේ කච්චායන ව්‍යාකරණ ග්‍රන්ථය කච්චායන ව්‍යාකරණම් කියලා තියෙනවා. මේකේ සූත්‍ර බෙදලා තියෙනවා සන්ධි නාම කාරක සමාස තද්ධිත ආඛ්‍යාත කිබිදාන ওই විදිහට කාණ්ඩ වලට බෙදලා තියෙනවා.
ඊට පස්සේ පිළිවෙලට සූත්‍ර නම් යනවා කච්චාන ව්‍යාකරණං සන්ධි ඔය විදිහට අත්තෝ අක්කඩ සංඥාතෝ ඔය විදිහට සූත්‍ර රාශියක් මේ බුද්ධ වචනේ විග්‍රහ වෙමින් ව්‍යාකරණ නීති තුල ව්‍යාකරණ නීති පෙන්වමින් මේ ග්‍රන්ථ විස්තර කරනවා සූත්‍ර අපි මේ භාවිතා කරන ග්‍රන්ථයේ චත්ත සංගායනා පිටපත තුල සූත්‍ර 673ක් ප්‍රමාණයක් තියෙනවා ඉතින් අනේ එකයි මෙතනදී මේ කච්චා වෙන ව්‍යාකරණ කියන්නේ ඉතින් මේ දැනට නිකන් පිටින් විතරක් දැක්කත් ඔබට මම හිතන ලොකු වාසනාවක් එතකොට ඔන්න ඕක තමයි தත්ත්වය ඉතින් ඒ නිසා අපි අද මේ මෙතකින් මේ කර්ම කාරණාවන් මම හිතනවා සෑහෙන දුරකට සිය ප්‍රමාණවත් වෙයි ඉතින් ත්‍රිපිටක ධර්මයේ වරදාවා ගැනීමේ නපුර අනිවාර්යයෙන්ම ඔබත් දැනගෙන ඉන්න ඕනේ ඒ සම්බන්ධවත් කියලා වචනයක් කියලම නතර කරන්නම් ඉද බික්කවේ බික්කු දුග්ගහිතං සුත්තන්තං පරියාපුනන්ති දුන්නික්කිත්තේහි පද ව්‍යංජනේහි දුන්නික්කිතස් බික්කවේ පද ව්‍යංජනස්ස අත්තෝපි දුන්නයෝ හෝති අයම් බික්කවේ පඨමෝ ධම්මෝ සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති එතකොට මහණෙනි දුග්ගහිතං නොමනා කොට ගත්තා වූ සුත්තන්තං සූත්‍රාන්තය යම් කිසි කෙලෙක් නොමනා කොට අරගෙන සූත්‍රාන්තයක් පරියාපුනන්ති ඉගෙන ගන්නවාද අන්න ඒ දුන්නේ කිත්තේහි පද ව්‍යංජන. මෙතන මේ පද ව්‍යංජන සහ අර්ථ කියලා දෙකක් තියෙනවා. අපි ඕක ඉස්සරහදී කතා කරනවා. සාත්තං සබ්භ්‍යංජනං කියන කොටත් ඔබට ওই වචනේ එනවා. ඒතකොට ඒක ගොඩාක් ගැඹුරට කතා කරන්න ඕන කතාවක්. එතකොට කවුරු හරි කෙනෙක් නොමනා කොට සූත්‍රාන්තයක් ඉගෙන ගන්නවා නම් නොමනා කොට ගත්ත වරදවට වටහා ගත්ත පද ව්‍යංජනයන්ගෙන් අන්න ඒ නොමනා කොට ගත්තා වූ පද ව්‍යංජනය නිසාම එහි සූත්‍රාන්තයක අර්ථයද දුන්නයෝ දුරවබෝ ඒක බොහොම නිවැරදිව ගන්න අර්ථයක් නෙමෙයි නයම් නෑ ක්‍රමයක් පෙන්වනවා නම් ඒක දුන්නයෝ ඒ නිවැරදි නය ක්‍රමයට යටතේ නෙමෙයි වැටහිමින්නේ අන්න ඒකයි පළවෙනිම කාරණාව අයම් වික්කවේ පඨමෝ ධම්මෝ සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්ති කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පහේ තතිය සද්ධම්ම සම්මෝස සූත්‍රයේදී සඳහන් කළා. එතකොට ඒකම විනයට්ටකතාවය කියනවා කවුරු හරි කෙනෙක් විනය පන දුප්පටි පන්නෝ විනය කවුරු හරි කෙනෙක් නොමනා කොට තේරුම් ගත්තොත් නොමනා කොට පිළිපැද්දොත් දුස්සීල භාවම් පාපුනාති. ඊළඟට සුත්තේ දුප්පටි පන්නෝ මිච්ඡා දිට්ඨිතම් පාපුනාති. මිත්‍රා දෘෂ්ටියට පත් වෙනවා. සූත්‍ර කාරණාව හරියට දන්නම දෘෂ්ටිය වරද්ද ගන්නවා. අභිධම්මේ දුප්පටිපන්නෝ ධම්මචින්තං අතිදාවන්තෝ අචින්තේයානි අචින්තේයානි චින්තේති. එතකොට අභිධර්මයේ නොමනා කොට කවුරු හරි තේරුම් ගන්න ගිහිල්ලා වරදවා ගත්තොත් එහෙම දුස්සීල භව මිච්ඡා දිට්ඨිතා චිත්තක්කේපං චිත්තක්කේප බෙහෙදං විපත්තිං පාපුනාති. හිත වික්ෂිප්ත වෙන උම්මත්තක භාවයට පත් වෙන විනය අටකතාවේ පැහැදිලි කරනවා. ඒ නිසා ත්‍රිපිටකයේ ධර්මයේ වරදවා ගැනීමට යන්න ඕනේ නැහෙනේ. හරියට ඉගෙන ගත්තේ නැතුව නිකන් අපි හිතට හිතන දේවල් කරන්න ගියාම නිසා මේ ධර්මයේ නිවැරදි ධර්මයක් විකෘති කරනවා නම් හිතනවා නම් ඒකත් ලෝකේ බුදු කෙනෙක් දේශනා කරපු නිවැරදිම පිරිසුදු දේ අපේ මෝඩකමට අපි විකෘති කිරීම ඒක අකුසලයක්. ඒක ditthියත් එක්ක ඉන්නේ දෙයක්. ඒ නිසා සූත්‍ර විනය අභිධර්මීය මේ විදිහට වෙන වෙනම අපි ගත්තාම කවුරු හරි කෙනෙක් මේ විකෘති ටික Tamanට කරගත්තොත් කාට හරි කියලා දෙනවා නම් ඉතින් මේ දේවල් වලට අපි මුහුණ දී යුතුමයි. ඒ නිසා ඒක තමයි අපිට සාන්දෘෂ්ටිකම වැඩි දෙයක් නැහැ මේ ධර්ම විනය අපට වරද්ද ගැනීම තුළම අපට අර සර්පයාගේ වල්ගෙන් ඇල්ලුවා වගේම වෙන දෙයක් වෙනවා ඒ නිසා කෙටියෙන් මේ කාරණාවත් මතක් කරමින් අද දවසේ අපේ පාඩම අවසන් කරනවා ඉතින් දැන් මෙතකින් ඉගෙන ගත්තා වූ මේ කරුණු කාරණාවන් තම තමන්ගේ ජීවිතයට තම තමන්ගේ නිවන් ගමනට උපකාරයක් වේවා ඒ තුළින් ධර්මඥාන දියුණු වේවා පිරිසුදු නිවැරදි ත්‍රිපිටක බුද්ධ වචනය අර්ථකථා සහිතව විශ්ලේෂණාත්මකව තම තමන්ට අධ්‍යයනය කරන්නට ඒ වගේම තමයි දුරුමත මේ ධර්මී නිවැරදි මූලාශ්‍ර ඇසුරෙන් දුරු කරන්නට පරවාද මතනය කරන්නට ලෝක ශාසනය ඇති වෙලා තියෙන නොයෙකුත් විකෘති වර්තමානයේ විකෘති තියෙනවා ඉතින් ඒ විකෘති
ධර්මයේ ශක්තියෙන් ඔබට පෙන්වලා දෙන්නට යටපත් කරන්නට මේ ඉගෙන ගන්න කාරණාවන් සෑම අකුරක් භාෂා වචනයක් භාෂාම ඔබට උපකාර වේවා ඒ සියල්ල සම්බුද්ධ ශාසනයට ජීවයක් වෙනස පවතිවා ශාසනය බොහෝ කාලයක් සීලාදී ගුණ ධර්මයන් පුරන්නා වූ ධර්මදර විනයදර විශාරද වූ ගිහි පැවිදි ශ්‍රාවකයන් පිරිසක් නැවත නැවතත් පිරූ පාරමී ගුණ ඇති පිරිසක් මේ ශාසනය තුළ මතුවෙන්නටම ඉස්මතු වෙන්නටම අපි මේ දරන මේ අහිංසක ප්‍රයත්නේ ඒකාන්ත වශයෙන් ශාසනයෙන් දියුණු පිණිස උපකාර වේවා බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිසම වේවා කියලා අපි මෛත්‍රියෙන් යුක්තව ආශිර්වාද කරමින් අදිෂ්ඨාන කරමින් සෑම දිනකටම සෙත් පතනවා.